ஹாய் வீவர்ஸ், ஹந்திய வயசுகள் லொக்க எக்க டான்ஸ் கல்ல சிந்து கீன கஹபாட்ட வந்துரைக்கின கிங்கஜூ எயாகே பாட்ன கெனக் வித்தர நெத்துவ எயாகே லமே கெட்டியட்ட தின்னவா ஏ லொக்ககே சிகினே செபேகரான் மே வந்துராயான மியூசிக்கல் ஜேர்னி எக தமாய் மே வீவோ கீன அனிமேஷன் மூவி எக மேக 2021 தமாய் ரிலீஸ் உனே எவகேம லஸ்ஸன சிந்து தியன அனிமேஷன் ஃபீல் குட் மூவி எக எவகேம தாமத் வல அப்பே சேனல்லக சப்ஸ்கிரைப் கல்ல நெத்த எஹனங் அனிவாரேம ஆலாட தமாய் மே மூவிஸ் டிக மிஸ் வென்னே எஹனங் இஸ்ஸலம அப்பே சேனல்லக சப்ஸ்கிரைப் கல்ல அபிட சப்போர்ட் கரன்ன எதுகோட தமாய் ஆலாட மே வகே வீடியோஸ் கார்ட்டூன் ஏவ கோடாக்ம இஸ்ஸர එන්නේ එනම් වැඩි කතා බහක් නැතුව මේ මූවි එකට යන් වෙල්කම් ටු බකමොනල්කේ කියුබා රටේ හවානා නගරයේ වයසක ලොක්කෙක් අයිස් විකුණනවා වගේ එයාගේ සින්දු ටික පාර මැදට එවිලා විකුණලා සල්ලි හම්බ කරනවා. එයාට පාට්න හැටියට ඉන්නේ මේ පුංචි කහපාට වඳුර වෙන වීවෝ. බලන්න වඳුර වගේම කහපාටට ඉන්න මේ ලස්සන සතා පුංචි කාලෙදී පෙට් ඇනිමල් ලොරියකින් පල්ලෙහාට වැටෙන ගමන් එතන ඉන්න බල්ලන්ට බය වෙලා එතන ගහේ නැගලා ඉන්නකොට ඒ වයසක ලොක්කා එවිලා තමයි මෙයාව බේරගන්නේ. එයාට ලංවන ඒ වඳුරා එයාගේ গিටාර එක එයාගේ සින්දු වලට එයා එක්කම ළමයා වගේ හැදිලා එයාගේ පර්ෆෝමන්ස් වලට ගොඩාක් උදව් කරනවා ලොක්කා එක්ක එකතු වෙලා පර්ෆෝම් කරන හින්දා මේ වඳුරට පර්ෆෝම් කරන වීවෝ කියලා මඬ ගහනවා ලස්සනට සින්දු කියන අපිට ලස්සනට කොයින්ස් ටිකක් දාන්න කියලා කට්ටියටම සින්දු කියලා පර්ෆෝම් කරලා කොයින්ස් හොයා ගන්නවා ඇන්ඩ්‍රූස් ඒ වගේම මේ වීවෝත් එකතු වෙලා මං කතා කරනක තේරුම් ගන්න බැරි වුණාට අපි දෙන්නව එකතු කරන්නේ අපේ මේ මියුසික් එක තමයි කියලා කියන වීවෝ ඇන්ඩ්‍රිස්ගේ රතල් ළමයා හැටියට මේ ඉන්නවා එදා පර්ෆෝමන්ස් ටික ඉවර වෙලා බීච් අයිනට ඇවිල්ලා කකා ඉන්නකොට ඇන්ඩ්‍රූස්ගේ යාළුවා ඔන්ට එයා ග්ලියුමක් ගෙනත් දෙනවා ඒක මාර්තා කියන කෙනකින් ආපු ලියුමක් කියලා පුදුම වෙන ඇන්ඩ්‍රූ ඒක කඩලා කියවන්න ගන්නවා එතකොට වීව හිතනවා මාර්තා කියන්නේ කවුද කියලා කල්පනා කරනවා අවුරුදු ගානකට කලින් වෙන්නුන මට වචන හම්බෙන්නේ නැතුව තමයි මේ ලියුම ලියන්නේ මගේ මියුසික් ජර්නි එක රිටයර්ඩ් වෙන්න කලින් ඒ කාලේ ඔයා මියුසික් හදලා මං සින්දු කියපු ඒ මතක ටික මට ගොඩාක් මතක් වෙනවා මෙච්චර කල් මං ඔයත් එක්ක කතා කරේ නැහැ ඒකට ඉස්සලා මං සමාව ඉල්ලනවා ඒ නිසා මගේ අන්තිම ෂෝ එකට අපි දෙන්න එකතු වෙලා සින්දුවක් කියන්න ඕන එක තමයි මගේ අන්තිම කැමැත්ත ඒක ඉෂ්ට කරන්න ඕන කියලා වාට හිතුණා නම් ලබන මාසේ ජූන් 16 මගේ ෂෝ එකට එන්න ඕන ඒ ෂෝ එක තියෙන මියාමි නගරයට එන්න ටිකට් දෙහිකුත් ඒකත් එක්කම එවලා තියෙනවා ඒ ටිකට් දැකලා ගොඩාක් සතුටු වෙනේ ඇන්ඩ්‍රේ මගේ මාතා මාත් එක්ක සින්දු කියන්න ආස කරනවා කියලා කෑ ගහනවා එතන ළඟ හිටපු අයත් ගොඩක් සතුටු වෙනවා මේ විස්තරය අහපු ගමන් ඒ වගේම මෙයා පර්ෆෝම් කරන්න තුම ඒ යාළුවෝ ඔක්කොම එකතු වෙලා මෙයාට සල්ලි එකතු කරලා දෙනවා මේක දකින්න වීවෝ මේ ගම අතහැරලා වෙන රටකට යන්න බෑ කියලා ගොඩක් කලබල වෙනවා ගෙදරට එන ඇන්ඩ්‍රේ එයාගේ පරණ පෙට්ටියක් ඕපන් කරලා එයාගේ පරණ මතක ටික ඔක්කොම වීවට පෙන්නනවා මේ කියුබා රටේ නම්බර් 1 කටහඬක් තියෙන්නේ වෙන කාටවත් නෙමේ අපේ මාතට විතරයි එයාට මියුසික් හදන ඒ වගේම හොඳම යාළුවෙක් කියලා ඉන්නකොට එක දවසක් ෂෝ ඉවර වෙලා මං එයාට ප්‍රොපෝස් කරන්න හදනකොට එයාට චාන්ස් එකක් ආවා ඇමරිකාවේ සින්දු කියන්න අවුරුදු ගානක සීනේ සැබෑ වෙන චාන්ස් එකක් හම්බුනේ එයාට මගේ මේ ආදරේ කියලා එයාව මං ඩිස්ටර්බ් කරන්න හිතුවේ නැ ඒ නිසා මගේ සිතුවිලි ඒ ආදරේ හැමදේම වසන් කරලා අට ඒ ගමන යන්න මං ඉඩ දුන්නා එදා තමයි මං එයාව අන්තිමට බැලුවේ මං තනියම ජීවත් වෙනකොට එයාව මතක් කළා මං ලියපු මේ සින්දුව මෙතන ලියලා තියෙනවා මේක තමයි මං අන්තිමට ලියපු සින්දුව කියලා ලොක්කයේ සින්දුව වීවට පෙන්නනවා මෙච්චර ලස්සන්ට ලියලා තින ඒ සින්දුවේ ටියුන් ටික දැකලා වීවෝ ගොඩක් පුදුම වෙනවා ඒකත් මාර්තා මේක දැකලා නැහනේ කියලාත් ගොඩක් කල්පනා කරනවා මගේ ජීවිතේට හම්බවුණු දෙවෙනි chance එක මං මිස් කරගන්න අපි කොහොම හරි මියාමිට යනවා එයා වෙනුවෙන් ලියපු මේ සින්දුව එයාව තියලම මේක කියන්න තියමු කියලා එතන තියෙන ඉන්ස්ට්‍රුමන්ට් ටික අල්ලලා ෂයින් කරන්න තියලා කෑ ගහනවා හැබැයි මේ ටික අල්ලන්නේ නැති වීවෝ ඒවා ටික ඔක්කොම පල්ලෙහාට වටනවා හෙට දවසේ ගමන යන්න දැන් පෙට්ටි ඩ්‍රෙස් ටික ඔක්කොම ලෑස්ති කරනකොට අපි පොඩි මිනිස්සු අපි ඒ විදියට ඉන්න ඕන අපි කොහොමද ඇමරිකාවට ගිහිල්ලා මේ සින්දුව කියන්නේ ඒක වඩ තේරුම් නැද්ද කියලා වීවෝ ගොඩක් තරහ ගන්නවා වීවෝට එයාගේ ආදරේ කියලා තේරුම් කරන්න හැදුවත් ඒක තේරුම් ගන්න නැති වීවෝ උඩට එවිල්ලා අවුරුදු 60කට පස්සේ කවුරු හරි සින්දුවක් කියන්න එච්චර දුර යනවද මොකද්ද හිතන් ඉන්නේ මේ ඇන්ඩ්‍රෙස් එක සින්දුවක් නිසා මොකද්ද වෙන්න යන්නේ කියලා හිතන වීවෝ පුංචි කාලේ ඇන්ඩ්‍රෙස් කියපු සින්දුයි එයා අරන් දුන්නේ
ඒ සෙල්ලම් බඩේවයි වීවගේ ඇහැ ඉදිරිපැත්ත එවිල්ල යනවා. පොඩි ළමෙක් වගේ ඇයි මං තරහ වෙන්න ඕනේ? අරන් අදපු ලොක්කගේ සිහිනේ සැබෑ කරනක මගේ වගකීම කියලා හිතලා වීවෝ පල්ලෙහාට එනවා. ගොඩක් සතුටින් නිින්දට ගිය ඇන්ඩ්‍රුගේ අතට ඒ ලිරික්ස් කොලේ තියලා එතන තියෙන පෙට්ටි ඩ්‍රෙසස් ටික ලෑස්ති කරලා වීවෝත් යන්න ලෑස්ති වෙනවා. අනිත් දවසේ උදෙන්ම නැගිටින වීවෝ හරි අපි එනං අද යමු කියලා ලොක්කගේ පැත්ත හැරලා බලනවා. ලිරික්ස් කොලේ අතේ තියාගෙනම නිින්දට ගිය ඒ ලොක්කා එයාගේ අන්තිම ගමන එවෙලෙම ගියා කියලා දැනගත්ත වීවෝ ගොඩක් දුක් වෙනවා. ඒ කොලේ එතනින් හුලඟට ගිහිල්ලා එකපාරම ෆවුන්ටන් එකට වැටෙන්න හදනවා. හැබැයි වීවෝ කොහොම හරි ඒක අල්ලගෙන එයාව හිතලා ගොඩක් දුක් වෙනවා. තාත්තා වගේ හිටපු ඇන්ඩ්‍රු දැන් මාව දාලා ගියාන කියලා කඳුළු හලනවා. ඒ වගේම ඇන්ඩ්‍රගේ යාළුවා මෝටෝ අනිත් ඒ ගමේ ඉන්න යාළුවෝ ඔක්කොම ඉටිපන්දන් දැල්වලා ඇන්ඩ්‍රට එයාගේ අන්තිම දුක ශෝකේ ප්‍රකාශ කරනවා. එතෙන්ට ඇන්ඩ්‍රගේ යාළුවෙක් වෙන කාලෝස් අන්න එයාගේ වයිෆ් එයාගේ දුව කේබි එතෙන්ට ඇවිල්ලා ඉන්නවා. ගොඩක් දඟලමෙක් වෙන ගේබි වීවෝ එක පොඩ්ඩක් සෙල්ලම් කරනවා. ඒ වගේම එයාව කොහොම හරි ෆ්ලොරිඩා වලට එක්කන් යන්න හදලා එයාගේ බෑග් එක ඕපන් කළා. මේකට ඔයා නගින්න මං ඔයා එක්කන් යන්නම් කියලා කියනවා. ඒකට එකඟ වෙන්නේ නැති වීවෝගෙන් බාත්รูම් ආවත් මොකද්ද කරන්න කියලාද කල්පනා කරන්නේ. මන් ළඟ වයිප්ස් තියෙනවා. ඒක තියලා පිහදා ගන්න පුළුවන් කියලා අඬ ගහනවා ගේබි. ඒක අහන්න නැතුව තනියම යන වීවෝ එතන ඉන්න කට්ටියම රෝසමල් තියලා රෙස්පෙක්ට් කරලා යනවා. ඇන්ඩ්‍රගේ අන්තිම කැමැත්ත සිහිනයේ සැබෑ කරන්න නැතුව මං ඔයාට මලක් තියලා රෙස්පෙක්ට් කරන්න කියලා හිතන වීවෝ ගොඩක් දුකින් සින්දුවක් කියලා මියාමි යන්න ලෑස්ති වෙනවා. වීවෝ කොහොමද එහාට යන්නේ කියලා කල්පනා කරන වීවෝ ගේබි එක පැත්තකින් ජරා විදියට සින්දුවක් කියාගෙන ඉන්නවා. කමන්නෑ මෙයා එක්ක ගිහිල්ලා හරි ඇමරිකාවට යන් කියලා කල්පනා කරනවා. හැබැයි ගේබිගේ අම්මා රෝසා වීවෝව එක්කන් යන්න කැමැත්තක් දෙන්න. එතෙන්ට ආපු මෝටෝ ඇන්ඩ්‍රගේ ලොකු ඉන්ස්ට්‍රුමන්ට් එකක් gift එකක් හැටියට ගෙනත් දෙනවා. ගේබි ඒ ටික අරන් යූස් කරලා කැත විදියට පෙන්නනවා. ඒ ගැප් එකේදී වීවෝ ටක් ගාලා එයාලගේ බෑග් එක ඇතුළට රිංග ගන්නවා. එතකොට මෙතෙන්ට ටැක්සි එක එනවා. ටක් ගාලා මෙයාලා බෑග් එක අරගෙන මෝටෝටත් බයි කියලා එතනින් පිටත් වෙනවා. එහෙ ඉන්නම් ඒ පෙට්ටි ඔක්කොම අරගෙන ෆ්ලොරිඩා ඇවිල්ලා බැහැපු ගමන් ට්‍රැවල් ටයර්ඩ් වුණ වීවෝ වෙලාව කීයද කියලා මයික්‍රෝවේව් ඔවන් එකෙන් බල්ලා තාම වෙලා තියෙනවනේ කියලා කල්පනා කරද්දි රෝසා ගෑබිට ගොඩක් බල කරනවා. ඇඳුමක් අතේ තියාගෙන මේක ඇඳගෙන ගිහිල්ලා වාගේ සෑන්ටා යාළුවෝ තුන්දෙනා එක්ක ෆොටෝ ගහන්න එයාලා එක්ක සෝෂල් වර්ක් කරන්න කියලා. ඒ ගැප් එකේදී වලිගේ දාලා සිප් එක ඕපන් කරන්න හදනකොට වලිගේ එකපාරම සිප් එකට අහුවෙනවා. ඒ වේදනාව දරාගෙන කෑ ගහන්න නැතු ඉන්නවා වීවෝ. මෙහෙම හැමදාම තනියම හිටියම තනි ගහක් විදිහටම ඉන්න වෙන්නේ කියලා ගොඩක් අවවාද කරනවා ගෑබිට. ඒ බිස්කට් මූණවල් තුන්දෙනාම ගොඩක් එකෝ එන්වයර්මන්ට් සෝෂල් කියලා පිස්සු නටනවා. මට ඒවා ගැළපෙන්නේ නැහැ අම්මේ කියලා කෑ ගහනවා. මං ඒවා දන්නේ ඔයා කොහොම හරි යාලා එක්කතු වෙලා ෆොටෝ එකක් අරන් මට පෙන්නන්න ඕන කියලා එතනින් රෝසා යනවා. එතකොට ගෑබි යාගේ අතේ තියෙන යුනිෆෝම් එක මයික්‍රෝවේව් එකට දාලා ඒ කෑම ටික අරන් කන්න ලෑස්ති වෙනවා. බෑග් එක ඇතුලේ ඉන්න වීවෝ කට්ටියම ගියා කියලා හිතලා වලිග ඇදලා එළියට එන්න උත්සාහ කරනවා. ඒ නිසා පල්ලෙහාට වැටලා ඔටෝ යන බෑග් එක දැකලා ගෑබි ඒ මෙරුණත් 100 තමයි මේ හැමදේම කරන්න කියලා ගොඩක් බය වෙලා පස්සෙම යන ගෑබි ඒ බෑග් එක හරියටම ගෑබිගේ රූම් එකටම ඇවිල්ලා නවතිනවා. ඒ බෑග් එක ෆේස් කරන්න හොකි බැට් එකයි හෙල්මට් ටික දාගෙන බෑග් එක ඕපන් කරනවා. එතකොට ගෑබිව දැකලා බය වෙලා ඒ බෑග් එක ආයෙත් වහගන්නවා. වහපු ඒ බෑග් එක ආයෙත් ඕපන් කරලා ගෑබි ආයෙත් කෑ ගහනවා. වීවව අතට අරන් මට කැමති නිසානේ ඔයා මාත් එක්ක ආවේ කියලා කියනවා. බය වෙන්න එපා මං මගේ ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එක ඔයාට දාන්න. එතකොට අපි දෙන්න හොඳ යාළුවෝ විදිහට ඉන්න පුළුවන් කියලා අත අල්ලලා ඒ බෑන්ඩ් එක දාන්න හදනවා. බය වෙන වීවෝ අනේ මාව බේරගන්න මෙයා මාව මරයි මරනවෝ කියාගෙන වට පිටාවෙන් දුවන්න ගන්නවා. එක තැනකදී කබඩ් එකක් කරලා බැලුවම ගේබි හදපු එයාගේ පරණ සත්තු ටිකේ මතක සටහන් ටික එතන තියෙනවා. ඒක බල්ලා තවත් බය වෙනවා වීවෝ. එතකොටම එතනට ගේබිගේ අම්මා රෝසා එනවා. වීවව හංගන්න ටක් ගාලා එක පැත්තකට තල්ලු කරලා දානවා. ඇතුළට ආපු අම්මා අයිනක හිටපු වීවව ගණන් ගන්න මයික්‍රෝවේව් එකේ තියෙන එඳුම දීලා ලෑස්ති වෙන්න කියනවා. අම්මා එතනින් ගියාම දැක්කද වීවෝ ඒ පුංචි උන් එක බිස්කට් විකුණන්න කියනවා කියලා. හැමදාම තනිකම තමයි සුපිරිම ෆන් එක කියලා එක සින්දුවකින් එයා කියන්න ගන්නවා. මේ සින්දුව මීට වඩා අහන්න බෑ කියලා එතන ජනේලෙන් එස්කේප් වෙනවා වීවෝ. එතකොට බෑග් එකේ මාතා දාපු ඒ ලියුම අරන් කියවනවා ගෑබි. එළියට ආපු වීවෝ ෆ්ලොරිඩා එක බල්ලාව ගොඩක් බය වෙන්නේ නැතුව මාතා ඉන්න තැනට යන්න නැති වුණ ඇන්ඩ්‍රුව මතක් කරලා මට කොහොම හරි මගක් පෙන්වන්න කියලා ඉල්ලනවා. එතෙන්ට ඇවිල්ලා නවත්තපු බස්
බස් එකේ මාතා ස්ටිකර් එක දැකලා මේ බස් එකෙන් එහෙට යන්න පුළුවන් කියලා ඇතුළට යනවා. හැබැයි ඇතුළේ ඉන්න මිනිස්සු ඔක්කොම මේ සතෙක් කියලා කට්ටියම කෑ ගහන්න ගන්නවා. ඩ්‍රයිවර් වීවව ඇදලා අරන් එළියට දානවා. එතෙන්ට ආපු බුල්ඩොග් වීවව බල්ලා "උඹව මස්කරොත් කොහොම රහක් ඇතිද?" කියලා පන්නන්න ගන්නවා වීවව. අන්තිමේදී කොහොම හරි එතන ජනේලෙන් බේරලා ඇතුළට එවල වහගෙන ඒ බුල්ඩොග්ට කිණ්ඩියකුත් දානවා. හැබැයි ඇතුළේ බලද්දී ගෑබි ආයෙත් ඉන්නවා. මේ ඇවිල්ලා තින්නේ ගෑබිගේ කාමරේට. මේ ඊට වඩා ඒ බල්ලම හොඳයි කියලා ආයෙ ජනේල ඕපන් කරන්න හදනවා වීවෝ. මාතා එවපු ලියුම මං කියෙව්වා. එන්ට්‍රෙස් මෙහෙට එන්න ආස කරා හරි. ඔයා මොකද මෙහෙ කරන්නේ කියලා ගෑබි අහනවා. එයා ලියපු ඒ ලිරික්ස් කොලේ පෙන්නනවා වීවෝ. ඒකේ තියෙන ලිරික්ස් එක කියවලා බලන ගෑබි එන්ට්‍රෙස්ගේ කියන්න බැරි වුණ කතාව අපි කියනවා. ඒ තැනට මං ඔයාව එක්කන් යන්නම් කියලා ඒ ෂෝ තියෙන තැනේ විස්තර ටික ලැප් එකෙන් බලලා එයා ළඟ තියෙන ජරාම බෑග් එක ඇතුළට වීවෝට යන්න කියනවා. එන්ට්‍රෙස් වෙනුවෙන් ඕන දෙයක් කරන්නම් කියලා ඒ ගඳ බෑග් එක ඇතුළට යනවා වීවෝ. ඒක අරගෙන අම්මා ළඟ ගිහිල්ලා ඒ කන්සර්ට් එකට යන්න ඕන කියලා කියනවා. එයා කියපු සින්දුවක් ඔයා කියන්න එතකොට මං එක්කන් යන්නම් කියලා එයාගේ අම්මා කියනවා. "දේස්පාසීතෝ" කියලා පටන් ගනිද්දි කිසි දෙයක් කතා කරන්න එපා ගිහිල්ලා බිස්කට් විකුණන වැඩේ කරන්න කියලා අම්මා කියනවා. ඇතුළට ඇවිල්ලා මේ වැඩේ හරියන්නේ නැහැ කියලා බස් ටිකට් දෙකත් බුක් කරනවා. ඒ වගේම මාංගෝ කබානා එකට මොන්න මාර්තා එනවා ප්‍රැක්ටිස් කරන්න. එයා දැන් හිතනවා ඇන්ඩ්‍රේ එතනට එයිද නැද්ද කියලා ගොඩාක් කල්පනා කරනවා. කොහොම හරි ගෑබි වීවෝ දෙන්නම බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ටිකට් එකක් ගන්නවා. කුකීස් විකුණන සෑන් ටීම් එකේ යාළුවෝ තුන්දෙනා දැකලා ගොඩාක් බය වෙනවා ගෑබි. එයාලා තුන්දෙනාත් බිස්කට් ගන්න ආපු කස්ටමර් කෙනෙක්ට මේ ප්ලාස්ටික් බෑග් ටික යූස් කරන්න එපා. ඔයාලත් මේ ඉකෝ සිස්ටම් එකට මාරු වෙන්න මේ පේපර් බෑග් එක යූස් කරන්න කියලා අවවාද කරනවා. හෙංගල යන ගෑබිගෙන් "ඔයි ඔයා කුකීස් විකුණන්න ආවේ නැහැ" කියලා අහනවා. මේ අමුතුම සතා බේරගන්න ගියා ඒ නිසා මට කුකීස් විකුණගන්න එන්න බැරි වුණා කියලා වීව උස්සලා පෙන්නනවා. ඒ යාළුවෝ දෙන්නේ වීවව හොරතල් කරන්න ගන්නවා. හැබැයි ඒකේ ලීඩර් ළඟට ඇවිල්ලා මේ වගේ සත්තු හදන්න නම් වෙටනරි සර්ටිෆිකේට් වැක්සින් දාපු සර්ටිෆිකේට් තියෙන්න ඕන කියලා කියනවා. "කෝ ඒ ටික පෙන්නන්න" කියලා අහනකොට "ඒ ටික බයිසිකලේ තමයි තියෙන්නේ, ඉන්න මං අරන් එන්නම්" කියලා එතනින් මූව් වෙන ගෑබි. හැරිලා බලනකොට මියාමි යනේ බස් එක මෙයාලව දාලා ඉස්සරහට යනවා. ඒක අල්ලගන්න ගෑබි සයිකලේ අරගෙන ඉස්සරහට යනවා. ඒ පුංචි සතාව වදහිංසා දෙනවා කියලා ඒ සෑන් ටීම් එක තුන්දෙනාම ගෑබිව පන්නන්න ගන්නවා. එයාලගෙන් බේරෙන්න කොහොම හරි උත්සාහ කරන දෙන්න බේරෙන්න එහෙට මෙහෙට යනවා. ඒ වගේම වීවෝ බෑග් එකේ තුල තියෙන ඒ ජරා එක එක බඩු ටික අරන් එයාලට විසික් කරලා එයාලව වෙන පැත්තකට මූව් කරන්න හදනවා. එතකොට ඒ බස් එක බ්‍රිජ් එකක් පහු කරලා යන්න හදනකොට ඒ බ්‍රිජ් එක ඕපන් වෙන්න කලින් බස් එක අල්ලමු කියලා හිතන ගෑබි, පනින්න පුළුවන් කියලා හිතන ගෑබි යාට ඒක බැරි වෙනවා. දෙන්නම එකතු වෙලා ඔන්න පල්ලෙහාට වැටෙනවා. ඒ සෑන් ටීම් එකේ තුන්දෙනා තොතන ඇවිල්ලා බලනවා මෙයාලා දෙන්නට මොකද්ද වුනේ කියලා. බලද්දී වැලි පටවන් යන නැවක මෙයාලා දෙන්නම වැටලා ඉන්නවා. ඒ සතාව කොහොම හරි බේර ගන්න ඕන ගිහිල්ලා බෝට්ටුවක් ලෑස්ති කරන්න කියලා ඒ ලීඩර් කියනවා. එතකොට වැලි ගොඩේට වැටුණු වීවෝ එයාගේ ලිරික්ස් පත්‍රේ කොහොම හරි හොයා ගන්නවා. ඊට පස්සේ බස් එක කොහෙද කියලා බලනකොට බ්‍රිජ් එක උඩ යන බස් එක දැකලා ගොඩක් තරහින් කෑ ගහනවා. ඒ කිසි ගාණක්වත් නැතුව ගෑබි ඒ වෙලිගොඩේ සෙල්ලම් කරනවා. මේක දැකලා තවත් ඔරොප්පු වෙනවා වීවෝ. "හරි හරි හරි හරි, ඔයා කලබල වෙන්න එපා. මං ඔයා කොහොම හරි මියාමි එක්කන් යන්නම්" කියලා වෙන රූට් එකක් පෙන්නනවා වීවට. ඒකට ඕන කරන ලයිෆ් බෝඩ් එක සෙට් කරනකොට ගෑබි ඒකට බයිසිකලේ දාලා ඒකත් ගෙලෙනවා. එතකොට ගොඩා මල පැනින අපේ වීවෝ කලබල වෙනකොටම ගෑබි එයාට පුළුවන් විදියට කුණු ගොඩකින් ලස්සන බෝඩ් එකක් හදලා ගන්නවා. ඒක මුහුදට දාලා වීවවත් විසික් කරලා ගෑබි එකපාර මුහුදට පැනලා ගොඩාක් එන්ජොයි කරලා හිමීට බෝට්ටුවට ඇවිල්ලා නගිනවා. "ඔන්න මාතා, අපි ඔයා බලන්න එනවා මියාමි එකට" කියලා දෙන්නම ඔතනින් පිටත් වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් රෝසාව පෙන්නනවා. ගෑබි ඒ ෂෝ එකට තමයි ගිහිල්ලා තියෙන කියලා ලැප් එකෙන් අඳුර ගන්න රෝසා එයාගේ තාත්තා ඉතින් නැති වුණ තාත්තට ගොඩාක් බැනගෙන ඔයා වගේම ඔයාගේ දුවත් කියලා ගෑබි හොයන් එන්න පිටත් වෙනවා. එතන යන අතරමැද වීවට එකපාරම ඇන්ඩ්‍රෙස්ව මතක් කළා සින්දුවක් කියනවා. එකපාරම එතන කුණාටුවක් එනවා. එතකොටම වීවගේ අතේ තියෙන ඒ ලිරික්ස් කොලේ එකපාරම හුලඟට යනවා. එතකොට දෙන්න මේක අල්ලන්න හදනකොට අන්තිමේදී ගෑබිගේ අතට මේක හම්බෙන්නේ. හැබැයි දෙන්නම එකපාරම ගහකට වැදිලා වෙන් වෙනවා. වීව දැන් ඒ කැලේ මැද්ද තනි වෙලා ඉන්නවා. එතකොට ගෑබි හොයාගෙන උසම ගහකට නැගලා කෑ ගහනවා ගෑබි ඔයා කොහෙද කියලා. ඒ වගේම අනිත් පැත්තේ රෝසා දැන් ගෑබි යන ඒ බස් එක හොයාගෙන පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ඩ්‍රයිවර්ව බල්ලා ඒ බස් එක නවත්තන්න කියන. හැබැයි ඩ්‍රයිවර් පොඩි මොංගල් චරිතයක් ඌ හිතන්නේ මෙයා මේ රේස් එකක් යනවා කියලා. මූ ඕන කමින්ම තව හයියෙන් යනවා. එතන වලක් අරගෙන පල්ලෙහාට යන කුරුල්ල
එකෙන් උදව්වක් කියලානවා වීවෝ. මට ඔයාට උදව් කරන්න පුළුවන්. හැබැයි මේ සීසන් එකනේ මමත් මේ ජෝඩුවක් නැතුව මේ පිස්සු හැදිලා වගේ ඉන්නේ. ඔයත් මේ ඇවිල්ලා ඔය මේ උදව් ඉල්ලන් ඉන්නවානේ. සීසන් 8කට මම මේ තනියම ඉන්නේ. මගේ කෑල්ල වැලන්ටිනාට ටෝක් කරන්න බැලුවත් ඒකත් හරියන්නේ නැහැ. හැබැයි තාම මං එයා එක්ක කතා කරෙත් නැහැ. මම වන් සයිඩ් එයාට ආදරය කරනවා. එහෙම කියලා වලස්සට යන්න හදන කුරුල්ලව එකපාරම ඇදලා අරන් කවදා හරි ඔයාගේ හිතේ කිසි දෙයක් තියන් ඉන්නපා. ඒ හැමදේම ඕපන් තනිත් එක්කෙනාට කියන්න කියලා වීවෝ ඒ කුරුල්ලව අර වැලන්ටිනා කියන කිරිල්ලි ළඟට එක්කන් යනවා. වැලන්ටිනා ඉස්සරහා නවත්තලා ඔයාට හිතට එන දේ ඕපන්ලි කතා කරන්න කිව්වම මගේ නම ඩෑන් කැරිනෝ. ඔයාගේ S2 හරියට වැවක් වගේ මං ඒකේ පීනන් එන්නද කියලා ඇහුවම ඒ මෙලෝ රහන් නැති ජෝක් එකට වැටෙන වැලන්ටිනා ඒ කුරුල්ලට සෙට් වෙනවා. අන්තිමේදී වීවට දුන්න ප්‍රොමිස් එක අමතක වෙලා එයාලා දෙන්නා වීවෝ අතහැරලා එතනින් ඉංගිලිලා යනවා. කැලහි ගුණ අමතක කරපු ඩෑන් කැරිනෝ පන්නන්න ගිහිලා වීවෝ එතනින් පල්ලෙහාට වැටෙනවා. මේක මෙහෙම තියදී මාර්ථ අරහේ ප්‍රැක්ටිස් කරනකොට ඇන්ඩ්‍රිස් ගැන මොනාරි විස්තර ඇහුණාද කියලා ඇහුවම ඒ ගැන මං හොයලා බලන්නම් කියලා පොඩි එක්සයිට්මන්ට් එකක් දෙනවා මාර්ථට එයාගේ ඇසිස්ටන්ට්. අනිත් පැත්තේ ගෑබි එයා නැති කරපු ඒ ලිරික්ස් කොලේ හොයන්න ගන්නවා. ගෑබිගේ ඉස්සරහා අර සෑන් ටීම් එක තුන්දෙනාම ඇවිල්ලා ඉන්නවා. වීවෝ නැති වුණා කියලා දැනගත්ත තුන්දෙනාම ඒ ලිරික්ස් කොලේ අතේ තියාගෙන ගෑබිව බය කරනවා. වීවෝ හොයන්න නැත්තම් මං මේ කොලේ කනවා කියලා. ඔයාලා ඕන දෙයක් ඉල්ලන්න මං කරන්නම්. හැබැයි ඒ ලිරික්ස් කොලේ විතරක් මට දෙන්න කියලා ගෑබි ඉල්ලනවා. ඒව කිසි දෙයක් වැඩක් නැහැ. වීවෝ අපිට බාර දීලා මේ ලිරික්ස් කොලේ ඔයාට අරන් යන්න පුළුවන් කියලා ඒ තුන්දෙනාම කියනවා. අනිත් පැත්තේ ගොම ගොඩේ හිර වෙලා එළියට එන වීවව එකපාරම ග්‍රීන් පයිතන් කෙනෙක් අල්ලලා උස්ස ගන්නවා. මොකෝ රත්තරම් පැටියෝ මේ කැලේ ලූකෝඩෝ කිව්වම ඕන සතේ බය වෙනවා. ඔබ මොකද මෙහි තනියම විදන් යන්නේ? කවුද ඔයා කියලා අහනවා. මම කහවඳුරෙක්. මගේ නම වීවෝ. මං ආයේ සද්ද කරන්නේ නැහැ කිව්වම ප්‍රශ්නයක් නැහැ. ආයේ උඹගේ සද්දයක්වත් එන්නේ නැහැ කියලා ගිලින්න හදන වීවෝ එකපාරෙම යාගේ කටින් මිස් වෙලා එස්කේප් වෙනවා. ග්‍රීන් පයිතන් ගේ කටට අහුවෙන්න ගිය වීවව ඩෑන් කරින එකපාරම බේර ගන්නවා. ආදරයෙන් පිස්සු වැටලා ඉන්න මේ කුරුල්ල දෙන්නා ඩුවෙට් සින්දුවක් කියාගෙන ගෑබියෝ හොයනවා. වීවෝ හොයන් එන ගෑබිගේ ඉස්සරහට මේ ග්‍රීන් පයිතන් එනවා. එතකොට මෙයාලා හතර දෙනාම එකපාරම පන්නන්න ගන්නවා. කොහොම හරි මෙයාලා ගහක් යටට ගිහිලා හැංගිලා බේරුණා කියලා හිතනකොටම එතෙන්ට කඩාගෙන එන ග්‍රීන් පයිතන් මෙයාලා හතර දෙනාම අල්ලන්න හදනකොට ඒ සද්ද එහෙන වීවෝ අර කුරුල්ල දෙන්නා පල්ලෙහාට එනවා. ගහක් උඩ ඉන්න වීවෝ සද්ද කළා ග්‍රීන් පයිතන්ව එයාගේ පැත්තට හරව ගන්නවා. හරවලා සින්දුවක් කියාගෙනම ඕනකමින්ම ගහක් උඩට නැගලා ඒ ග්‍රීන් පයිතන්ව ගැටයක් හැටියට හිර කරගන්නවා. ඒ ග්‍රීන් පයිතන්ගෙන් වීවෝ කොහොම හරි මේ හතර දෙනාම බේර ගන්නවා. ග්‍රීන් පයිතන්ගෙන් අපිව බේරගත්ත නිසා මට ඔයා කරෙහි විශ්වාසයක් ආවා. ඒ නිසා ඒ ලිරික්ස් කොලේ දෙන්නම් කියලා ඒක හොයනකොට ඒක එයා ළඟ නැහැ. බලද්දි ඒ කොලේ වතුරට වැටිලා ඉරිලා ඔන්න මෙන්න මේ විදියට තියෙනවා. ඒක දැකලා වීවෝ ගොඩක් දුක් වෙනවා. අනිත් පැත්තෙන් ඇන්ඩ්‍රුස් මැරුණ එක නිවුස් එකෙන් බලන මාතා ගොඩක් දුක් වෙනවා. ඒ ගැන හිතලා බෝට්ටුවේ දැන් ආයේ එනකොට වීවෝ ගොඩාක් දුකින් සින්දුවක් කියාගෙන එනවා ඇන්ඩ්‍රුස් ගැනත් හිතලා. ඊළඟට මොකද්ද කරන්න යන්නේ කියලා ඩෑන් හානවා. ඇන්ඩ්‍රස්ගේ සිහිනය සැබෑ කරන්න බැරුව මං ලොස් වුණා. ආයෙ මොනා කරන්නද කියුබායකට තමයි යන්න වෙන්නේ කියලා ගොඩාක් දුකින් කියනවා. ගෑබි අනිත් පැත්තෙන් ඇන්ඩ්‍රුස් ලියපු ඒ ලිරික්ස් ටික ඔහේ මෙහේ කියවනවා. මෙයා මේ මියුසික් එක මරණවානේ කියලා හිතන වීවෝ ඒ සින්දුවේ ටියුන් එක ෆ්ලූට් එකේ කියලා පෙන්නනවා. එතකොට තමයි ගෑබිට ඒ ලිරික්ස් එකයි වීවෝට ඒ ටියුන් එකයි දන්න නිසා ආයෙත් අපිට ඒ සින්දුව ලියන්න පුළුවන් කියලා දෙන්නම තේරුම් ගන්නවා. බෝට්ටුව හරවන්න ළමයෝ අපි ආයෙ මිෂන් එකට මියාමි දිහාට යනවා කියලා කියනවා ගෑබි. එතකොට ස්මාර්ට් ෆෝන් එක තියෙන කීබෝඩ් ඇප් එක යූස් කරලා දෙන්නම එකතු වෙලා කොහොම හරි ඒ සින්දුව කොලේකට ලියා ගන්නවා. දෙන්නගෙම සපෝට් එකෙන් මේ සින්දුව කොහොම හරි ලියලා ඉවර කරලා දෙන්නම ගොඩාක් සතුටු වෙනවා. ඔන්න දැන් කට්ටියටම මියාමි නගරේ පේනවා. සතුටට කට්ටියම සින්දුවක් කියාගෙන එනර්ජිටික් එක එතනට යනවා. ඒ වගේම තව පෑ භාගයයි තියෙන්නේ ෂෝ එකට. මාර්තා ඇන්ඩ්‍රුස් නැති වුණේ ගැන හිතලා ගොඩාක් දුක් වෙනවා. අනිත් පැත්තේ සෑන් ටීම් එක බයිසිකලේ දෙනවා වීවෝ ගෑබිට. අනිත් පැත්තේ රෝසා ඒ ළමයි ගැන අහලා ඩ්‍රයිවර්ට වද දෙනවා. හැබැයි ඩ්‍රයිවර් එයාලා ගැන කිසි දෙයක් දන්නේ නැහැ කියලා කියනවා. එතකොටම ගෑබි එතන රිසෙප්ෂන් ළඟට එන එක දකින්න රෝසත් එනවා. ගෑබි එතන රිසෙප්ෂන් එකෙන් ටිකට් එක ඉල්ලනවා. හැබැයි එයාලගෙන් එස්කේප් වෙලා ගෑබි ඇතුළට එනවා. එතකොටම ගෑබිව සෙකියුරිටි කෙනෙක් අල්ලා ගන්නවා. එතන ඉන්න කට්ටිය වීවෝ දැකලා බය වුණාම එතනුත් එස්කේප් වෙන ගෑබි උඩට එවිලා ලොක් කරපු දොරක් ළඟට එනවා. උඩින් ගිහිල්ලා කොහොම හරි දොර අරින්න වීවෝ එතනින් ඇතුළට යනවා. ඇතුළට ගිහින් බැලුවම ඒ දොර ඇතුළෙන්
ලොක් කරලා තියෙන්නේ. ඒ දොර අරින්න බැරි වෙනවා. එතකොටම ගැබි යාගේ ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එක දීලා ඔයා තනියම යන්න කියලා වීවට කියනවා. ලිරික්ස් කොලේ තියන් ඉන්න වීවෝ ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් බෑන්ඩ් එකත් අරගෙන ඉස්සරහට දුවනවා. එතෙන්ට එන සෙකියුරිටි රෝසා කට්ටියම ගැබිව අල්ල ගන්නවා. එතකොට මාර්තාගේ රූම් එකට රින්ගන වීවෝ ඇන්ඩ්‍රෙස්ගේ පින්තූර බලලා දුක් වෙන මාර්තාව පොඩ්ඩක් ෂේප් කරනවා. මේ ෆොටෝ එකේ ඉන්න වීවෝ ඔයාද? ඔයා මොකටද මෙහෙට ආවේ කියලා අහනකොට ඇන්ඩ්‍රෙස් ලියපු ඒ සින්දුව පෙන්නනවා මාර්තාට. මාර්තා ඒක දැකලා දුක් වෙනකොට යාගේ ලේන්සුව දීලා සනසනවා වීවෝ. මං ළඟ මේ ගැන වචනයකවත් කිව්වේ නැහැනේ කියලා දුක් වෙන මාර්තා එයාගේ ආදරේ පිළි අරගෙන වීවව තුරුල් කරගන්නවා. එතකොට ෂෝ එකට එන්න කියලා මාර්තාට අඬ ගහනවා. දැන් කට්ටියම පරණ සින්දුවට ගුඩ් බයි කියන තමයි මේ ෂෝ එක තිබුණේ. හැබැයි මං අද ඇන්ඩ්‍රුස්ගේ අලුත් සින්දුවෙන් මගේ රිටයර්මන්ට් එක කරනවා කියලා මාර්තා කියනවා වීවට. ඇන්ඩ්‍රස් හිටියා නම් ඔයාගෙන ආඩම්බර වෙයි වීවෝ කියලා එයාට උම්ම එකක් දීලා එතනින් යනවා. එතකොට තමයි ඇන්ඩ්‍රස්ගේ පින්තූරයට මලක් තියලා ඇන්ඩ්‍රස් ගැන මතක් කරන්නේ වීවෝ. එතකොට ගෑබිගේ බෑන්ඩ් එක මතක් කරන වීවෝ ටක් ගාලා ගෑබිව හම්බෙන්න එනවා. එතකොට කාර් එකේ ඉන්න ගෑබි අම්මට දැන් පැහැදිලි කරනවා මොකද්ද උනේ කියලා. හැබැයි රෝසා කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට දුක් වෙන ගෑබි මේකම තාත්තා හිටියා නම් මාව විශ්වාස කරයි කියනකොටම දුක හිතන රෝසා එවෙලෙම වීවෝ කණ්ණාඩියට ඇවිල්ලා වැටෙනවා. ඒක දැකලා බය වෙලා රෝසා වාහනේ පැත්තක නවත්තනවා. වීවෝ ජනේලෙන් ඇතුළට ඇවිල්ලා ගෑබියෝ ගොඩක් ආදරෙන් තුරුල් කරගන්නවා. මාතට ඒ ලිරික්ස් කොලේ දුන්නද කියලා අහනකොට ඔව් මං ඒක දුන්නා. ඔයා හින්දා තමයි මේ හැමදේම 100%ක් උනේ කියලා ගොඩක් සතුටු වෙනවා දෙන්නම. එතකොට තමයි රෝසා අහන්නේ ඇත්තටම මේ වීවෝ මෙහෙද ඉන්නේ මේ දේවල් ඔක්කොම ඇත්තද කියලා අහනකොට ගෑබි ගොඩක් දුකින් කියනවා ඇන්ඩ්‍රුස් කොහොමද මාතට එයාගේ ආදරේ කියන්න නැතුව නැති වුනේ. අන්න ඒ වගේ තමයි මම මගේ ආදරය තාත්තට එයා නැති වෙන්න කලින් කියන්න බැරි වුණා කියලා ගොඩක් දුක් වෙනවා. එතකොට ගෑබිගේ අම්මා ගෑබිව තුරුල් කරලා වීවවත් එයාගේ ෆැමිලි එක එක්කෙනෙක් කරගෙන ඉක්මනට මේ ෂෝ එකට අපි යන් කියලා කාර් එක එහෙම් මෙහෙම් පැදගෙන ඒ ෂෝ එක තියෙන පැත්තට යනවා. කට්ටියම දැන් ෂෝ එක තියෙන තැනට ඇවිල්ලා එතකොට මාතා දැන් එයාගේ අන්තිම සින්දුව ඇන්ඩ්‍රුස්ගේ සින්දුව කියන්න කලින් වීවෝ ගෑබි මේ දෙන්නටම ස්තුති කරනවා. පියානෝ එක ප්ලේ කරගෙන මාව අමතක කළාත් මේ සින්දුව කියනකොට මං ඔයාගේ ළඟින්ම ඉඳී කියලා මාතා ඒ සින්දුව කියනවා. එතකොටම වීවෝගේ ඇහැට ඇන්ඩ්‍රුස් එතෙන්ට මාතාගේ ළඟට ඇවිල්ලා ඒ වයලින් එක ගහනවා වගේ එයාගේ ඇහැට පේනවා. ඒක දැකලා ඇන්ඩ්‍රුස්ගේ සිහිනය මෙයා සැබෑ කරුවා කියලා ගොඩක් සතුටු වෙනවා වීවෝ. කොහොම හරි ගෑබි එක්ක ජීවත් වෙන්න ගන්න වීවෝ. උදෙන්ම නැගිටින දෙන්න තාත්තගේ ෆොටෝ එකට ගෑබි ඇන්ඩ්‍රුස්ගේ ෆොටෝ එකට වීවෝ දෙන්නම සැලියුට් කරලා එතන තියෙන ප්ලාසා ෆවුන්ටන් එක ළඟට ගිහිල්ලා ගෑබි එක්ක එකතු වෙලා එක එක ලස්සන සින්දු කියන්න ගන්න. ඒ වගේම අර කුරුල්ල දෙන්න තන්තිමේදී මාතා අම්මා ඒ වගේම යාළුවෝ තුන්දෙනාත් ඉල්ලා මෙයාල එක්ක එකතු වෙලා ඒ නගරෙ ඉන්න කට්ටියම සතුටු කරනවා. වීවෝගේ පාට්නර් හැටියට ගෑබි ඇති වෙනවා. එතකොටම මේ මූවී එක ලස්සන්ට ඉවර කරනවා. හැදුවේ මිනිස්සෙක් වුණත් ඒ මිනිස්සයාගේ සිහිනේ සැබෑ කරන්න මේ වීවෝ කොච්චර මහන්සි වුණාද? අන්න ඒ විදියට අපේ අම්මා තාත්තා මේ දෙන්නගේම සිහිනේ සැබෑ කරන්න අපිත් පුංචි උත්සාහයක් දරමු කියලා මේ මූවී එක මෙතනින් මම ඉවර කරගන්නවා. ඔන්න එහෙනම් අදත් අපි ලස්සන කාටුන් එකක් තමයි ඔයාලා වෙනුවෙන් පෙන්නුවේ. ඒ වගේම කාටුන් පිස්සන්ට ඇත්තටම මේ වීවෝ කාටුන් එක ගොඩක්ම පිස්සුවක් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම පුංචි දෙයක් ඔයාලට කරන්න තියෙන අපිට සපෝට් කරන එක සබ්ස්ක්‍රයිබ් බටන් එක දීලා ලයික් එකක් දෙන්න. ඇත්තටම ඔයාලා මේ මූවීකට කැමති නම් ඒ වගේම ඔයාලගේ යාළුවෝ ගොඩක් මේ මූවීස් නමවත් දන්නේ නැතුව ඇති එයාලට පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට අවශ්‍ය මූවි මොකද්ද ඔයාලට ඊළඟට අවශ්‍ය මූවී එක මොකද්ද කියලා කමෙන්ට් කරන්න. අනිවාර්යයෙන්ම අපි ඉස්සරහට දෙනවා කාටුන් මූවීස් ඇනිමේෂන් ඕන එකක් අපේ මේ බකමුණල්ගේ YouTube channel එකෙන් තමයි ඔයාලට බලන්න පුළුවන් කියලා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. කට්ටිය පරිස්සමෙන් ඉන්න. එහෙනම් bye bye.